Sri Lanka's most powerful news brand. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් අදත් අපි ඔබේ වේදිකාව සමගින් දැන් රටක් සංවර්ධනය කිරීමේ මූලික අලිතාලම් බවට පත්වන්නේ ගම සංවර්ධනය කිරීමේදී ගම සංවර්ධනය කිරීම සඳහා ඔබේ ගම සංවර්ධනය කිරීම සඳහා එළඹෙන පළාත්පාන මැතිවරණයේදී ඔබේ මනාපය ඉල්ලා සිටින අපේක්ෂකයින්ට ඉඩ හසර වෙන් කරන්න ඔවුන්ගේ අදහස් වලට ඉඩ හසර වෙන් කරන්න වේදිකාව සපයන ඔබේ වේදිකාව ආරම්භ කරන්නයි අදත් අපි සූදානම් වන්නේ. අපි මුලින්ම සූදානම් බස්නාහිර පළාතට අවකාශය සපයලා දෙන්න. බස්නාහිර පළාතේ කඩුවෙල මහනගර සභාව කියන්නේ අතිශය තීරණාත්මක ඡන්ද බල ප්‍රදේශයක්. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ කඩුවෙල ප්‍රාදේශ සභාව තුළ මහනගර සභාව තුළ යවත වෙසෙන ජනතාවට අතිශයින්ම තීරණාත්මකයි මෙවර පළාත් පාලන මැතිවරණය. අපි සූදානම් ප්‍රධාන පක්ෂ තුනේ අපේක්ෂකයින් 3 දෙනෙකුට අද මුලින්ම ඔබේ වේදිකාව ඉඩ හසර වෙන් කරන්න. බස්නාහිර පළාත් සභාවේ හොඳම දෙවැනි ස්ථානෙට කඩුවෙල මහනගර සභාව ගත්තා. 2013 කඩුවෙල මහනගර සභාව බස්නාහිර පළාත් සභාවේ හොඳම ස්ථානයට ගත්තා. 2014 කඩුවෙල මහනගර සභාවක් බස්නාහිර පළාත් සභාවේ හොඳම මහනගර සභාවක් බවට පත් කළා. ඒට අනුරූපව 2015 මම කඩුවෙල මහනගර සභාව හොඳම සමස්ත ලංකාවෙම හොඳම ගිණුම්කරණය කරන නගර සභාව බවට සම්මා ජනාධිපති සම්මාන ලබා ගත්තා. ඒ වගේම ඒව ලබා ගත්තේ කඩුවෙල ජනතාව දන්නවා අපි මොනවද අපේ කාලය තුල කර කියලා. කඩුවෙල ජනතාවගේ සිතුම් පැතුම් සියල්ල ඉෂ්ට කළා. ඒ වගේම ජනතාවගේ ප්‍රශ්න අපි විසඳුවා. පාරවල් 2440ක් හැදුවා. කඩුවෙල හන්දියේ සතිපොළ ඉදි කළා. බස් නැවතුම් පොළ ලංකාවේ අති රමණීය බස් නැවතුම් පොළක් ඉදි කළා. මේ ආදී වශයෙන් විශාල සංවර්ධන කටයුතු රාශියක්. ඒක මං හිතන්නේ අවවාදයෙන් කඩුවෙල ජනතාව දන්නවා. ඒ නිසා මේ මැතිවරණයෙන් මට කිසිම බයක් සැකක් කරෝමෙන් මොනවත් නැහැ. කඩුවෙල මහනගර සභාවේ ආදායම විදියට කඩුවෙල ජනතාව ගෙවන වරිපණම් මුදල්, ඒ වගේ මුද්දර ගාස්තු, උසාවි දඩ මුදල්, ඒ වගේම නොයෙකුත් ආයතන ඔවුන්ගේ ව්‍යාපාර බලපත්‍ර වෙනුවෙන් වෙළඳ බලපත්‍ර වෙනුවෙන් ගෙවන ගාස්තු, නොයෙකුත් ආයතන, නොයෙකුත් කටයුතු සඳහා මහනගර සභාවට ගෙවන ගාස්තු, ඒ වගේම මහා ජනතාව නගර සභාව තුළින් ලබා ගත යුතු සේවාව ලබා ගැනීමට කරන ඒ ගෙවීම්, ඒ වගේම සංවර්ධන කටයුතු සඳහා විමධ්‍යගතව ලැබෙන මුදල්, මේ සිවිල් මුදල් තමයි කඩුවෙල මහනගර සභාවේ ආදායම විදියට තියෙන්නේ. මේ ලැබෙන ආදායම නිසි කළමනාකාරීත්වයකින් මනා හසුරුවීමකින් කඩුවෙල ජනතාවගේ සේව වෙනුවෙන් ජනතාව බලාපොරොත්තු වෙන සේවය ලබා දීමට, ඒ වගේම පාර කානුව බෝක්කුව විශේෂයෙන් කඩුවෙල පාරවල් සියල්ල අද කාපට් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම වීදි ලාම්පු, ඒ වගේම නගර සභාව තුලින් විවිධ සේවාවන් විශේෂයෙන් අද මම මේ කතා කරන මොහොත වන විටත් කඩුවෙල මහනගර සභාව තුල කැලිකසර ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේකට නිසි ක්‍රමවේදයක් අපි මේ වෙනකොට සකස් කරලා තියෙනවා. නගර සභාව තුලින් විවිධ සේවාව ජනතාව බලාපොරොත්තු වෙන ආකාරයෙන් කඩුවෙල සංවර්ධනය වෙන කඩුවෙලට ගැළපෙන ආකාරයෙන්, ඒ වගේම කඩුවෙල අධ්‍යාපන සංස්කෘතික සමාජයේ වශයෙන්, ඒ වගේම ආගමික වශයෙන්, පාරිසරික වශයෙන් මේ සියලු කටයුතු වලට මුල් තැන දීලා ජනතාවගේ සේවාවන් අවශ්‍යතාවයන් හඳුනගෙන නිසි සේවාවක් ජනතාවට ලබා දෙන්න අපි සියලු කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙන්නේ. කඩුවෙල කියලා කියන්නේ නාගරික, අර්ධනාගරික, ඒ වගේම ග්‍රාමීය ලක්ෂණ සහිත භූමියක්. ලංකාවේ වැඩිම ජනගහනයක් ජීවත් වෙන බල ප්‍රදේශයක් නිසා මෙන්න මේ වෙනස්කම් සැලකිල්ලට අරගෙන ජනතා විමුක්ති පෙරමුණ විදිහට කඩුවෙල ආසනය තුල ජීවත් වෙන, කඩුවෙලට ආදරය කරන, කඩුවෙල දියුණු නගරයක් ප්‍රාර්ථනා කරන, සෞඛ්‍ය ආරක්ෂිත නගරයක් බලාපොරොත්තු වෙන, ආරක්ෂිත නගරයක් බලාපොරොත්තු වෙන කඩුවෙල ආසනයේ ඉන්න පුරවැසියන්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, කලාකරුවන්, පරිසරවේදීන්, ප්‍රජා නායකයන් එකතු කරලා ස්වේච්ඡා සංවිධාන ව්‍යුහයක් අපි හදනවා. කඩුවෙලට උපදේශක මණ්ඩලයක් විදිහට කඩුවෙල මහනගර සභාවට උපදේශ ලබා දෙන. ඊට පස්සේ මේ කඩුවෙල මහනගර සභාව බල ප්‍රදේශය ඇතුලේ කොට්ටාස 28ක් නව මැති වුණ ක්‍රමයේ තුල ස්ථාපිත වෙලා තියෙනවා. මේ සෑම කොට්ටාසයකටම ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් තුල අපි ප්‍රජා සංවිධාන එකතු කරගත්තු ප්‍රජා මූලික සංවිධානයක් අපි ගොඩනගනවා. ගමේ ඉන්න ප්‍රජා නායකයන්, සිවිල් පුද්ගලයෝ, මේ ගමට ආදරය කරන මිනිස්සු ටික අපි එකතු කරගන්නවා මේ ප්‍රජා සංවිධානයේට. ඒ ප්‍රජා සංවිධානය තුලින් තමයි ගමට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය යෝජනා ටික, ගමට සිදු වූ සේවාව කඩුවෙල මහනගර සභාව හරහා සාකච්ඡා කරන්නේ, සංවිධානය කරගන්නේ. ඊට පස්සේ ඒවා ඇස්තමේන්තු කළා කඩුවෙල මහනගර සභාව හරහා. ඒවා විධිමත් පරිදි අතරමැදි ගසා කෑමකින් තොරව කොන්ත්‍රාත් වලින් හම්බ කරන්න තියෙන අවස්ථාව අහුරලා ප්‍රජා නායකයන්ගේ සම්බන්ධ වීමෙන් ඒ අතරමැදි ගසා කෑමකින් තොරව වඩා
විධිමත් ලෙස ඒ සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණ කරගන්න අපි මැදිහත් වෙනවා. හොඳයි, අපි බස්නාහිර පළාතේ කඩුවෙල මහනගර සභාව පිළිබඳව කතා කරා. ඒ අපේක්ෂකයන්ගේ අදහස් අපි දැනගත්තා. ඔවුන්ගේ ගම සංවර්ධනය කරන්න ඔවුන්ට තියෙන අලුත් අදහස් අපි දැනගත්තා. දැන් අපි යනවා බස්නාහිර පළාතෙන් වයඹ පළාතට. වයඹ පළාතේ හලාවත ප්‍රාදේශීය සභාව කියන්නේ තර විදිහටම අතිශය තීරණාත්මක ඡන්ද බල ප්‍රදේශයක්. ඊට හේතුව තමයි හලාවත ඉන්නව ධීවර ප්‍රජාව. මේ ධීවර ප්‍රජාවගේ ගැටලු විසඳන්න උන්ටේ ගැටලු වලට විසඳුම් ලබා දෙන්න මෙවර හලාවත ප්‍රාදේශීය සභාවෙන් ඡන්දය ඔබේ මනාපයේ ඉල්ලා සිටින අපේක්ෂකයන්ට තියෙන්නේ කොයි වගේ අදහසක්ද අපි බලලේ. උපතේ සිට මරණය දක්වා මිනිස්සුන්ගේ ග්‍රාමීය මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර දෙන ආයතනය බවට පත් වෙලා තියෙන ප්‍රාදේශීය සභාව. නමුත් අපි දකිනවා කිසිම ආකාරයකින් ජනතාවට දැනෙන ආකාරයේ ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන නැති බවක් මෙතෙක් ඉතිහාසය පුරා. ඒ වෙනුවට අපි විශ්වාස කරනවා, අපි උත්සාහ කරනවා, අපි වැඩපිළිවෙලක් සහිතව මාතෘසායන පෙරපාසල් අවම වශයෙන් ඉඩම් වලට වීති රේඛා ලබා ගැනීමේදී ප්‍රාදේශීය සභාවේ මේ ඇතුළු සුසාන භූමි විශේෂයෙන්ම ඊට අදාළ කරන නිසි ක්‍රමවේදයන් සහිත නිශ්චිත වැඩපිළිවෙලක් සහිතව තමයි අපි මේ සැරේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වෙන්නේ මූණ දෙන්නේ. වැසි කාලයේදී විශේෂයක් විදිහට තියෙනවා අපේ ප්‍රදේශයේ ඩෙංගු මුදුර. එළඹෙන අප්‍රේල් මාසෙන් පස්සේ නැවත වැසි කාලයක් ඇති වෙනවා. වැසි කාලයට පමණක් නැවත ඒ ප්‍රශ්නේ මතුවෙන්න කලින් ඒ මුලින් හඳුනාගෙන ඊට අදාළ කරන සමස්ත ප්‍රජාව මූලික වශයෙන් ජනතාව දැනුවත් කරන්න ඕන. ජනතාවට ඒ සඳහා අවශ්‍ය පහසුකම් ටික දෙන්න ඕන. ඒ සඳහා සභාවේ අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය කරන සියලු පහසුකම් සහිතව වඩා සනීප ආරක්ෂාව සහිත ආරක්ෂිත ජනතාවක් බිහි කිරීම සඳහා ඩෙංගු උදුරු මැඩලීම ප්‍රමුඛ කාර්යයක් බවට අපි පත් කර ගැනීම සඳහා මේ වෙනකොට අපි ඒ සඳහා අදාළ කරන සියලු වැඩ කටයුතු සලසුම් සකස් කරමින් තමයි එළමෙන ප්‍රාදේශ සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන්නේ. ඒ වෙනුවෙන් ජනතාව දැවැන්ත විදිහට අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා කියන එක ඉතාමත්ම කැමැත්තෙන් සතුටින් මම කියන්න කැමතියි. අපේ ප්‍රදේශයේ වැඩි වශයෙන් සිටින්නේ රජයේ රැකියා කරන අයට වැඩිය ධීවර සහ ගොවි ජනතාවයි. ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් සුවා රැකියා ලබා දී මගේ ඉදිරි අනාගත බලාපොරොත්තුවයි. තවද අපේ ප්‍රදේශයේ ගොඩක් දුරට කතාබහ ලක් වෙන්නේ කසල අර්බුදය ගැන. කසල අර්බුදයට කඩිනම් විසඳුමක් ලබා දීම මගේ ඉදිරි අනාගත බලාපොරොත්තුවයි. කොම්පොස් පොහොර නිපදවීම කසල ඉවත් කර මගේ ඉදිරි අනාගත බලාපොරොත්තුවයි. මම ප්‍රථමයෙන් 2011 වසරේ ප්‍රායසභා මන්ත්‍රියෙක් වශයෙන් ඉදිරිපත් වෙද්දී හලාවත ප්‍රායසභාව සතු තිබුණේ එක ටැට්ටයක් පමණයි. විශාල සම්පත් රාශියක් පිකතු කරගෙන මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කරගෙන යනවා. ඒ කෙසේ වුවත් සංවර්ධනය අතින් අපි ඉහළ ස්ථානයක් ගත්තත් ප්‍රදේශයේ තියෙන අනවසර කර්මාන්ත ශාලා, අනවසර වැලි කැපීම්, මැටි කැපීම්, ඒ වගේම කසල ප්‍රශ්න ඉතාම මේ සීග්‍රයෙන් වර්ධනලා තිනවා. අපිට කසල කළමනාකරණය කරන්න ස්ථානයක් තිබුණත් ලැබෙන කසල ප්‍රමාණය අනුව ඒ කළමනාකරණය අපහසුලා තිනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මීළඟ මැතිවරණ ජයග්‍රහණය කිරීම පසු මේ සංවර්ධන කටයුතු වගේම ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතය නංවන්න ඒ කසල ප්‍රශ්නය, නීතිරෝධී වැලි කැපීම්, නීතිරෝධී මැටි කැපීම්, ඒ වගේම අපේ ප්‍රදේශේ තියෙන නීතිරෝධී කර්මාන්ශාලාවලට නිත්‍යානුකූල භාවයක් ලබා දෙන්නේ, ඒ වගේ අනවශ්‍ය දේවල් ඉවත් කරලා හලාවත ප්‍රායසභා භාවයේ ජනතාවගේ ජීවිත ජන ජීවිතය ඉතාමත් සුගතමුකුත ආකාරයෙන් සංවර්ධනය කරන්න, ඒ වගේ හලාවත ප්‍රායසභා භාවයේ පාසල් දරුවන්ගේ ඒ පාසල් කටවල අවශ්‍ය කරන ප්‍රායසභා භාවයෙන් ලබා දෙන සියලු කටයුතු සම්මන්ත්‍රණය කර දීම, ඒ වගේම ප්‍රදේශයේ ජනතාව මම හිතන්නේ හලාවත ප්‍රායසභා භාවය ගත්තම සිංහල දෙමළ මුස්ලිම් ජාතීන් විවිධ ජාතීන් ජීවත් වෙන කොට්ටාශයක්. ඒ නිසා ඒ ආගමික සහජීවනයේ ජාතීන්ගත සහජීවනයේ ඇති කරගෙන හලාවත ප්‍රායසභා භාව ලංකාවේ හොඳම ප්‍රායසභා වලට පත් කරන්නත්, ඒ වගේම ආදර්ශමත් ප්‍රායසභා වලට පත් කරන්නත්, ඒ වගේම ප්‍රායසභා භාවයේ තිබෙන ඒ අපේක්ෂිත ආදායම වැඩි දියුණු කරගැනීමෙන් ඒවා කළමනාකරණය කරලා ප්‍රදේශ ජනතාවට යම්කිසි සේවයක් ඉෂ්ට කරන්න, ඒ වගේම හලාවත ප්‍රායසභා තුළ පසුගිය කාලය තුළ සිදු වූ නීති විරෝධී දේවල් ඉවත් කරලා මහජනතාවට අවශ්‍ය කරන සියලු සහන ලබා දෙන්න හලාවත ප්‍රායසභා මන්ත්‍රීක් වශයෙන් මම කටයුතු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ මෙවර මැතිවරණය ජයග්‍රහණය කරලා හලාවත ප්‍රාදේශ සභාවේ විශාල වැඩ කොටසක් තියෙනවා මහජනතාව වෙනුවෙන් කරන්න. මෙතෙක් කල් තිබුණට වඩා ජනතාව බලාපොරොත්තු වෙච්ච සැබෑ මහජන සේවාවක්. විශේෂයෙන් අපි මම දැන හඳුනගත්තු තමයි හලාවත ප්‍රාදේශ සභාවට විශේෂයෙන් උග්‍ර පානීය ජල ප්‍රශ්න තිබෙනවා.
මහජනතාව වෙනුවෙන් ඒ වගේම කරන්න තියෙනවා වැසි කාලයට තිබෙන ගම්මතුරු වදුරෙන් පීඩාවට පත්වෙන ජනතාව වෙනුවෙන් ඒ වෙනුවෙන් මෙහෙම වැඩක් කරන්න තිබෙනවා විශාල වැඩ කොටසක් ඒ වෙනුවෙන් සංවිධානය කරන්න තියෙනවා ඒ වගේම ජනතාව උග්‍ර වශයෙන් මාර්ග පිළිබඳව දැඩි අර්බුදයකට මුහුණ දෙලා තිනවා වැසි කාලයට යන්න බෑ පායන කාලයට යන්න බෑ මේ වගේ දැඩි අර්බුදයකට තිනවා ගමනාගමන ප්‍රහසුකම් පිළිබඳව ඒ වගේම මම ජීවත් වෙන ප්‍රදේශය ලංකා වැඩියෙන්ම පලා වර්ග නිෂ්පාදනය කරන ගම්මාන තමයි මම ජීවත් වෙන්නේ මම නියෝජනය කරන්නේ ඒ ප්‍රදේශවල විශේෂයෙන් පලා නිෂ්පාදකරුවන්ගේ ඒ නිෂ්පාදනය කරන්නන්ගේ විශාල වශයෙන් ගැටළු වලට මුහුණ දීලා තිනවා එය බලාපොරොත්තු වෙනවා හොඳ මිලක් ඒ වගේම නිෂ්පාදන සමහර වෙලාවට අලෙවි කරගන්නීමේ ගැටළු වෙනවා මාර්ගවල යන්න බැරි ප්‍රශ්න ඇති වෙනවා සහ විශේෂයෙන් පොහොර සහ තෙල් පිළිබඳ ගැටළු ඇති වෙන්න පුළුවන් මේ සියල්ල එක්ක අපි බලාපොරොත්තු වෙනවා හලාවත ප්‍රාදේශ සභාව තුල මේ අපේ ප්‍රදේශයේ තියෙන අර්බුද වලටත් හලාවත ප්‍රාදේශ සභාවකට තම පොදුවේ තිබෙන සෞඛ්‍ය පහසුකම් අධ්‍යාපනය මම්මාවත් ඒ වගේම දීවර කර්මාන්තය සහ ප්‍රවාහණය මේ ආදී සියලු කර්මාන් ශේෂ්ත්‍ර ඔස්සේ අපි කළ යුතු සහ හඳුනාගත් වැඩ කොටස් පිළිබඳව දැඩි අවධානය යොමු කරලා ඒ සම්බන්ධව කටයුතු කරන්න පාලන ආයතන තුළ පවතින විෂයන් ඒ කියන්නේ ජනතාවගේ උපතේ සිට මරණය දක්වා සම්බන්ධ වෙන පළාත් පාලන ආයතන තුළ ජනතාව දැනුවත් නැහැ පළාත් පාලන ආයතන තුළින් ජනතාවට වෙන සේවාව මොකද්ද මැදිහත් වෙන ආකාරය මොකද්ද එවැනි දේවල් ජනතාව දැනුවත් නැහැ මූලික වශයෙන් ඒ දැනුවත්භාවය ලබා දෙමින් විශේෂයෙන්ම පෙර පාසල් අධ්‍යාපනය මාතෘ සායන ග්‍රාමීය මම්මාවත් අනෙකුත් සනීපාර ප්‍රාදේශ සභාව ප්‍රදේශයට අයත් ජනතාවගේ සනීපාරස්සක පහසුකම් ඊළඟට ස්වභාවික ව්‍යසනයන් තුළ ගම් වතුර නියං තත්ත්වයන් තුළ ජනතාවට ඇති වෙන ප්‍රශ්නකාරී තත්ත්වයන් තුළදී පළාත් පාලන ආයතන විදිහට මැදිහත් වෙන්නේ කොහොමද පළාත් පාලන නියෝජිතයෝ විදිහට මැදිහත් වෙන විදිය ඒට සම්බන්ධ වෙන විදිය ජනතාව දැනුවත් කරමින් අවබෝධය ලබා දෙමින් ඒ වෙනුවෙන් ජනතා නියෝජිතයෙක් විදිහට ජනතාවට අවශ්‍ය අවස්ථාවලදී ජනතාවට අපහසුතාවයට ලක් වෙන අවස්ථාවලදී අපි ඒ වෙනුවෙන් මැදිහත් වෙමින් කටයුතු කරන්න මා බලාපොරොත්තු වෙනවා අපි හලාවත ප්‍රාදේශ සභාවට තියෙන දුප්පත් ගම් ඒ සියල්ලම මම අඳුරගෙන අද අපේ හලාවත ප්‍රාදේශ සභාව වැඩිපුරම ව්‍යාපාරයක් වශයෙන් කරන්නේ කොහු කර්මාන්තය අද කොහු කර්මාන්තය කුඩු කොහු බත් තෙල්ලා කුඩු හල්න පවුල් වැඩිම ප්‍රමාණයක් ජීවත් වෙන්නේ කොහු බත් කුඩු වලින් ඒ දරුවන්ට නිසි අධ්‍යාපනයක් නැහැ හලාවත ප්‍රාදේශ සභාවට වගේ ආයතන වලින් ඒ දරුවන්ට ඒ දෙමව්පියන්ට ඒ අම්මලට ඒ නිසි තැන ඒ අවබෝධය කරන්න පුළුවන් ආයතනය තමයි හලාවත ප්‍රාදේශ සභාව ඒ වගේම මේ ගමේ කුණුවලට විසඳුන්නේ නැහැ අදටත් හෙටටත් ඒ වගේ තැන් අපි අඳුරගෙන මින් ඉදිරියට ඒ ප්‍රශ්න ගැන කල්පනා කරලා නිසි අයිරින් කටයුතු කරන්න හලාවත ප්‍රාදේශ සභාවේ මට ඒ වගේ දැනුමක් තියෙනවා ශීඝ්‍ර සංවර්ධනයක් කරන්න මේ හලාවත ප්‍රාදේශ සභාව තුළ කටයුතු කරන්න ඔබ තමුන්නාන්සේලාගේ පක්ෂේ පාට ભેදකින් තොර ඡන්දය ලබා දෙන්න දීලා අපි පත් කරන්න මහජන නියෝජිතය වශයෙන් පත් කරොත් ඔබ සැමට යමක් කරන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා අපේ ගම්මානවල නොදීවුණු යටිතල පහසුකම් තියෙන විශේෂම තවමත් ඒ වගේම අපේ මිනිසුන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාවත් ඒ වගේම සෞඛ්‍ය වැඩසටහන් ඒ වගේම මන්මාවත් ඒ වගේම විදුලිය ඒ වගේම අපිට ප්‍රාසභාවකින් කළ හැකි උපරිම අපේ සීමාවක් තියෙනවා ඒ සීමාව තුළ අපි ප්‍රාසභාවකින් අපේ බල ප්‍රදේශය තුළ සියලුම සංවර්ධන කටයුතු සහ ආධ්‍යාත්මික කටයුතු සහ ඒ වගේ ඔවුන්ගේ ආර්ථික නගා සිටවන්න අපිට කළ හැකි උපරිම සේවය අපි ඉහළ දේශපාලන අධිකාරියත් සමගත්ව එකතු වෙලා ඒ වගේ අපේ මන්ත්‍රී කණ්ඩායමත් එක්ක එකතු වෙලා අපේ නිලධාරී කණ්ඩායමත් එක්ක එකතු වෙලා අපි එම්සුන්ගේ දිනදා ජීවිතයත් ඒ වගේම ඔවුන්ගේ අනාගතය සරුකරන්න අපේ දුවදරුවන්ගේ යහපත් අනාගතයක් සකසන්න අපි වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන අපි ප්‍රාසභාවකින් තිනිපිටි වාරි මාර්ග එකේ හොඳ ඇල මාර්ගයක් නැහැ. ඒ වගේම කැලෑ රොද වෙවිලහක් කළා ජලය අපිරිසුදු වෙලා මේ කාලේ අතිභයානක ඩෙංගු හැදෙන මදුරු ඇවිල්ලා. ඒක එක හඳුනාගත්ත ගැටලුවක් තමයි අපේ ගම්මානවල. ඒ වගේම තමයි මේ නොයිකුත්
නොදියුණු ගම්මාන වලත් ඔය ඩෙන්ගු පිළිබඳව සෞඛ්‍ය පිළිබඳව ඒ කියන්නේ දැනුම අඩුයි. සමහර දෙමව්පියන්ට දැනුම අඩුයි මේ පිළිබඳව. ඒක දැනුවත් කරලා ඒක මර්ධනය කරගන්න පුළුවන් දේවල් අපි කළ යුතුයි සෞඛ්‍ය වැඩසටහන් පැත්තෙන්. හොඳයි අපි බස්නාහිර පළාතට ගියා වයම් පළාතට ගියා අපි දැක්කා යපේක්ෂකෙින්ද තමන්ගේ ගම සංවර්ධනය කරන්න මොන විදිහේ අලුත් අදහස්ද තියෙන්නේ කියලා. අපි දැන් යනවා ඌව පළාතට. ඌව පළාතේ බුත්තල ප්‍රාදේශීය සභාව කියන්නේ අතිශය වැදගත් පළාත් පාලන ආයතනයක්. ඊට හේතුව තමයි බුත්තල ප්‍රදේශයේ වැඩිපුර ඉන්නේ කෘෂිකර්මාන්තෙන් යැපෙන ජනතාව. කෘෂිකර්මාන්තේ රටට බත සපයන ගොවීන් වැඩිපුර ඉන්න ප්‍රදේශයක් තමයි බුත්තල කියන්නේ. ඉතින් බුත්තල මෙවන පළාත් පාලන මැතිවරණයේදී අතිශය තීරණාත්මක බල ප්‍රදේශයක් බවට පත් වෙනවා. අපි බලලෙමු බුත්තල ප්‍රාදේශ සභාවෙන් මෙවර ඔබේ මනාපේ ඉල්ලාසන අපේක්ෂකින්ට තියෙන්නේ මොන විදිහේ අලුත් අදහස්ද කියලා. නගරය ගත්තොත් හැම මැස්සකටම වගේ ගොඩක් නගරය යට වෙනවා. ඒ කියන්නේ කාණු පද්ධතිය නිසි ආකාරයෙන් නඩත්තු වෙන්නේ. ඒ වගේම සනීප ආරක්ෂක අතින් බැලුවොත් පොදු ඇසිකිලි අතින් අපේ නගරේ ගොඩක් සංවර්ධනය විය යුතුයි. ඒ වගේම අපේ ජනතාවගේ ආරක්ෂාවට මම්මාවත්තල විදුලි ලාම්පු නඩත්තු වීමක් වෙන්නේ නැහැ. ඒ දේවල් හදාගන්න ඕනේ. ඒ වගේම බුත්තල ප්‍රාදේශ සභාව නියෝජනය කරන්න මම මෙතනට ගෙනාපු මගේ තරුණ පිරිසත් එක්ක මම ගමනක් යන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බුත්තලට අඩුපාඩුවක් වෙලා තිබ්බ තරුණ නායකත්වය තරුණ නියෝජනය මට සපුරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. බුත්තල නගරය පහුගිය වසර කීපය තුළ සංවර්ධනය අඩාල වෙලා තිබ්බා. ඒ සංවර්ධනය නැවතත් පණ දෙන්න අපි එකතු වෙලා වැඩ කරනවා. අපි එකතු වෙලා වැඩ කරමු. මම වසර 15ක් මේ වෙනකොට බුත්තල ප්‍රාදේශ සභාව නියෝජනය කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. බුත්තල ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා විදියට දේවතාවක්ම මට කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන් මම මතක් කරන්නට ඕන බුත්තල නගරයේ ඒ ආදායම් වැඩි කිරීමේ අරමුණින් බුත්තල ප්‍රාදේශ සභාව එක්ක සාප්පු සංකීර්ණය අපට ඉදි කරන්න අපට අවස්ථාව ලැබුණා. ඒ වගේම බුත්තල සතිපොළ නව සතිපොළ ගොඩනැගිල්ලක් විදියට අංග සම්පූර්ණ සතිපොළක් නිර්මාණය කරන්නට අවස්ථාව ලැබුණා. ලක්ෂ 20කට ආසන්නේ සම්පත් වෙන යන්ත්‍රෝපකරණ ඒකකයක් ස්ථාපිත කරන්න අපට අවස්ථාව ලැබුණා. ජනාවාසවල සිටින සියලු දෙනාටම පිරිසිදු පානීය ජල යෝජනා ක්‍රමයක් මේ වෙනකොට අනුමත වෙලා තව මාස දෙක තුනකින් ආරම්භ කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මම බලාපොරොත්තු වෙනවා මේ පළාත් පාලන ආයතනය තුලින් ජයග්‍රහණය කරලා මේ ව්‍යාපෘතිය මහජනතාවට ඒ ජනාවාසවල ඒ ප්‍රදේශවාසීන්ට ගෙනියන්න. පසුගිය පාසභා තුල අපි විපක්ෂයේ මන්ත්‍රීවරු විදිහට අපට රජයෙන් 7-5ක්වත් මුදලක් අපට ජනතාවට වැඩ කරන්න සේවය කරන්න 7-5ක් මුදලක්වත් අපට ලබා දුන්නේ නැහැ. නමුත් මෙවර අපි පාසභාව ජයග්‍රහණය කරනවා. පාසභාවේ දැනට තියෙන සම්පත් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒවා පහුගිය කාලේ වැඩ කටයුතු කරේ පුද්ගලික කොන්තරක් වැඩ කටයුතු කරන්න. පාසභාව තියෙනවා, JCB තියෙනවා, මෝටර් ගේඩර් තියෙනවා, ටිපර් රථ තියෙනවා, තලන යන්ත්‍ර තියෙනවා, ට්‍රැක්ටර් තියෙනවා, හැම දෙයක්ම තියෙනවා. ඒකට පහුගිය කාලේ කරේ කොන්තරත්. නමුත් අපේ වැඩ පිළිවෙලක් තියෙනවා. මාර්ග සතියක් කියලා නම් කරගෙන අපිට පුළුවන් එක ග්‍රාමසේක වසමක් තියෙන සියලුම මාර්ග සංවර්ධනය කරන්න කටයුතු කරන්න පුළුවන්. ඒ වගේ බුත්තල පාසලවල තියෙන ග්‍රාමසේක වසම් 29ම මාර්ග සංවර්ධනය කිරීමට කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඉතාම කෙටි කාලෙකින්. විශේෂයෙන්ම පසුගිය ආණ්ඩු කාලේ අපිට මතකයි කිසිම 10 දෙනෙකුට රැකියාවක් දෙන්න පුළුවන් කර්මාන්තාලාවක් මේ ප්‍රදේශයේ ඇති කරලා නැහැ. එක වැවක් අමුණක් හදලා නැහැ. ඉතින් අපිට අභිවාදනය කියන්න පුළුවන් මේ අවුරුද්දේකේ අපේ වැව් විශාල වශයෙන් අපි හදලා තියෙනවා. ඉදිරියටත් මේ තියෙන සම්පත් වලින් ප්‍රයෝජන අරගෙන ඉදිරි ගමනක් අපිට යන්න පුළුවන් කියන එක මේ අවස්ථාවේ මතක් කර තියෙමු. අපිට තියෙනවා ලොකු බලාපොරොත්තුවක් මෙච්චර කාලයක් මේ ප්‍රාදේශ සභාව විෂයපතේ තුල මේ බුත්තල ප්‍රාදේශ සභාවේ ඒ අවට සියල්ල නිසි අයිරින් ඉටු නොවිච්ච එක සම්බන්ධව ලොකු ගැටලු ගොඩක් මේ වෙනකොට ජනතාවට බලපාලා තිනවා. ජනතාව බලාපොරොත්තුෙන් ඉන්නවා මේ දේ ඉෂ්ට කරගත්ත යුත්තේ කොහොමද කියලා. හැබැයි අපිට තියෙනවා වැඩපිළිවෙලක්. අපි දීර්ඝකාලීනව සහ කෙටිකාලීන වැඩපිළිවෙලක් සකස් කරලා තිනවා. නගරේට සැලකිලිට වඩා ගමට අඩුයි. හැබැයි එහෙම නෙවෙයි වෙන්න ඕන. ප්‍රාදේශීය සභාව තුල සියලු දේවල් අංග සම්පූර්ණ තැනකට ගේන්න ඕනි. ඒක කාගේත් අයිතියක්. දරුවන්ගේ පළවෙනිම දේ තමයි අධ්‍යාපනය. ඒ වගේම තමයි සෞඛ්‍ය, මාතෘ සහායන, සමාන සහායන තැන්වල අඩුම ගානේ ඒ රෝගියාට හරි ඒ සායනට සම්බන්ධ මවට වාඩි වෙන්න පුතු පවා නැහැ. හැබැයි ඒ සීළු දේවල් අපි මේ වෙනකොට සොයා බලලා කටයුතු කරමින් ඊට අදාළ වැඩපිළිවෙලක් දීර්ඝකාලීන වැඩපිළිවෙලක් හදලා තිනවා. අපි ඒක ජනතාවට ඉදිරිපත් කරනවා. අපි යනකොට ජනතාව ඒක ලොකු බලාපොරොත්තුෙන් ඉන්නවා මේතරේ වෙනසක් කළ යුතුයි කියන එක. අපි ඒ වෙනස කරන්න ලෑස්තියි.
ඇත්ත වශයෙන්ම මම වසර 10ක පමණ කාලයක් බුත්තල් ප්‍රාදේශීය සභාව තුල ගමින් ගමට ගිහිල්ලා ගම්වල මුල් සාමාජීය සංවර්ධන මධ්‍යස්ථානවල දුවා දරුවන් සහ අවමංගල්ලා සුබතාවද කියන සීලොම සංවිධාන සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ ලබා දීම සඳහා මෙදියත්වී කටයුතු කරලා තිනවා. ඒ වගේම මම්මාවත් සකස් කිරීමේදී ඉහළ නාගත්වයේ සම්බන්ධ කරගෙන යම් කිසි වැඩ කොටසක් කරගෙන තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ බුත්තල ප්‍රදේශයේ සියලුම ජනතාව මා පැහැදිලිවම මං සමාජ සේවයක් කරයි කියන කටයුත්ත පිළිබඳව හොඳින්ම දන්නවා. ඉතින් ඒ වගේම මම මේ පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කරපසු බුත්තල මේ නගරේ ප්‍රතිසංස්කරණය කරලා යම් කිසි නඩත්තු කටයුතු කිරීමට මගේ බලාපොරොත්තු කණ්ඩායම වශයෙන් බලාපොරොත්තු වෙනවා. අපි බුත්තල පාලන සභාව තුළින් භෞතික සංවර්ධනයට එහා ගිය මම හිතන්නේ මිනිසුන් නගා සිටීමේ, ඒ කියන්නේ මිනිසුන් රටේ සංවර්ධනයට ආර්ථිකයට දායක කරගෙන ගැනීම සඳහා විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමින් ස්වයං රැකියාව වගේ දේවල් වලට දැනුම මුදල් වගේ ආධාර කරලා රටේ ජාතික ආර්ථිකයට සම්මාදන් වන ගමක් බවට පත් කරමු තමයි අපේ බලාපොරොත්තුව. ඒ වගේම විශේෂයෙන්ම විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් යුදගනාව උනාවටුන ගම් පොහොසත් ගමක් වගේම යහපත් ගමක් බවට පරිවර්තනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි දකිනවා බුත්තල ප්‍රදේශයේ ගත්තම බොහොම සංචාරක වශයෙන් ආකර්ෂණීය ස්ථාන ගොන්නකට මැදි වෙලා තියෙන්නේ. සංචාරක ආකර්ෂණය දිනාගත් සංචාරක පුරවරයක් බවට පරිවර්තනය කිරීමට බුත්තල සභාව තුළින් අපි අනාගතයේදී බලාපොරොත්තු වෙනවා. බුත්තල ටවුන් එක යට වෙනවා. ගංවතුර තර්ජනයට මුහුණ දීලා තියෙන නිසා ඒ සඳහා විධිමත් නගර සැලසුමක් ඇති කිරීමටත්, ඒ වගේම දුටුගැමුණු ජාතික පාසල තමයි ප්‍රධාන පාසල මේ බුත්තල පුරවරයේ තියෙන. නමුත් ඇතුළත් කිරීමේ දැඩි තදබදයක් තියෙනවා. ඒ නිසා පාසලක අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා මේ පාසලක අවශ්‍යතාවය සඳහා මධ්‍යම රජයට උදව් අරගෙන, ඒ වගේ පළාත් සභාවල උදව් අරන් අපි බුත්තලට තව පාසලක් ලබා ගන්නත් විශේෂයෙන්ම අපේ නායකත්වයත් එක්ක සාකච්ඡා කරලා සභාව තුළින් අනාගතේ බලාපොරොත්තු වෙනවා. අපේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලන කාලය තුළ බුත්තල ප්‍රාදේශීය සභාව අති විශාල සංවර්ධන වැඩ කොටසක් අපිට ඉෂ්ට කරන්න හැකියාව ලැබුණා. බුත්තල නගරය නගරයක් විදියට අලංකාර කරලා, නගරයක් විදියට සංවර්ධනය කරලා අවශ්‍ය සංවර්ධනමය පහසුකම් ටික සියල්ල අපිට කරන්නට හැකියාව ලැබුණා. ඒ වගේම ගම්මානවල අසක් මුල්ලක් නැර විදුලිය දීර්ඝ කරලා ඒ මිනිසුන්ට අවශ්‍ය ඒ පහසුකම් සියල්ල ලබා දෙන්න අපිට හැකියාව ලැබුණා. කවදාවත් කොන්ක්‍රීට් නොදකපු, කවදාවත් කාපට් නොදකපු පාරවල් අති විශාල ප්‍රමාණයකට අපිට ඒ සංවර්ධනය ගමට ගෙනල්ලා අපි මේ මිනිස්සුන්ට සහාය ලබා දෙන්න පුළුවන් වුණා. අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ජනාවාස ගම්මානවල මේ ඉන්න පදිංචි ජනතාව ඉඩම්වල කිසිම අයිතියක් ඔවුන්ට නැහැ, හිමිකමක් නැහැ. මේ වෙනකොට වසර 15ක් 20ක් ඔවුන් පදිංචි වෙලා ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා සියලු දෙනාම ඒකරාශීත්වයෙන් යුක්තව ජනාවාසවල ජනතාවට ඉඩම්වලට හිමිකම් ඔප්පුවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර තබලා ඔවුන්ට ඒ අවස්ථාව සලසා දීම සඳහා අපි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මම තරුණයෙක් විදිහට ගමේ තියෙන ප්‍රශ්න හඳුනාගෙන ගමේ තරුණයොත් එක්ක වැඩිහිටියොත් එක්ක එක ගමනක් යන්න, එකට අත්වල් බැඳගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා. දැන්ට ඌව පළාතේ තිබුණ ලොකුම යන්ත්‍ර උපකරණ එකකේ තියෙන බුත්තල ප්‍රාදේශීය සභාවේ ඒකේ දැන්ට නිකන් රතගාලක් බවට විතරක් පත් වෙලා තියෙනවා. ඒකේ තියෙන ඉතුරු යන්ත්‍ර උපකරණ ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් කිසි වැඩක් ගන්න නැත්තෙන්ට දැන් පත් වෙලා මේ බුත්තල ප්‍රාදේශීය සභාවට ආවොත් අපි ලොකු වැඩපිළිවෙලක් කරන්න යන්ත්‍ර උපකරණ වලින් ගමේ වැසියන්ට මාර්ග සංවර්ධනයට ලොකු කැපවීමක් වෙලා වැඩ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බුත්තල නගරේ දැන් ගත්තාම අපේ ඓතිහාසික කතරගම පුරවරේ යන ලොකු වාහන ප්‍රමාණයක් එන්නේ බුත්තල නගරේ හරහා. දැන්ට බුත්තල නගරේ අපිට රත වාහනයක් නවත්ත ගන්න සුදුසු ස්ථානයක් නැහැ. ඒ මිනිස්සු ලොකු අසුරුතාවයකට පත් වෙනා මේ වෙනකොට. ඉතින් ඒවද මගහරවා ගන්න රත වාහන නවත්තන රතගාලක් පවා අඩුපාඩුව බුත්තලට තියෙනවා. ඒ අඩුපාඩුව මගහරවාගෙන එතකොට දැන්ට අපිට මේ ගමේ තියෙන බුත්තල ප්‍රාදේශීය සභාවේ තියෙන නම් වලට විතරක් සීමා වෙච්ච මේ මාර්ග තමයි අපේ ප්‍රාදේශීය සභාවේ බල ප්‍රදේශයේ තියෙන්නේ. ඉතින් මේ අඩුපාඩු ටික හඳුනාගෙන හොඳ වැඩපිළිවෙලක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. බුත්තල ප්‍රාදේශීය සභාවේදී පළාත් පාලන ආයතනයකින් තමයි පොළ භූමිය පාලනය වෙන්නේ. එතකොට බුත්තල ප්‍රාදේශීය සභාවට අයත් පොළ භූමි දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් තමයි බුත්තල නගරේ පිහිටි පොළ භූමිය, අනෙත් එක ඔක්කම්පිටිය නගරේ පිහිටි පොළ භූමිය.
එතකොට මේ පොළ භූමි අද අවිධිමත් තත්ත්වයට පත් වෙලා ජනතාව විශාල වශයෙන් අපහසුතාවයට පත් කරන තත්ත්වයක තියෙනවා. පළාත් පාලන ආයතනයේ සිදුවන කාර්යභාරයක් තමයි පෙර පාසල් බුත්තල ප්‍රාදේශ සභාවට එළඹෙන මැතිවරණයේ අපිට ජයග්‍රහණය කරලා දුන්නට පස්සේ අපි විධිමත් මේ පෙර පාසල් තියෙන අඩුපාඩුකම් සපුරලා විධිමත් රටාවකට මේ පෙර පාසල් පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. නගරයේ අපට පේන සුන්දරත්වය ගම ඇතුළට ගියාම නැහැ. ඒතර ගම ඇතුළට ගියාම පේන්න තියෙන්නේ වලවල් පිරිච්ච ඊට පස්සේ මඩ ගොහරු බවට පත්වෙච්ච පාරවල්. එතකොට මෙන්න මේ ප්‍රාදේශීය සභාව මෙච්චර කාලයක් පාලනය කරපු දේශපාලන පක්ෂ ආද ඇවිල්ලා ආපහු බලයට ඉල්ලන්නේ මේ වගේ තත්ත්වයක් තුල. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ග්‍රාමීය පාරවල් ටික නිසි සැලැස්මකට විධිමත්ව සංවර්ධනය කරන්න. මං දැනට කරපු සේවයේ අත්දැකීමත් බුත්තල ප්‍රාදේශ සභාවට යොදවමින් මගේ ගමට මගේ රටට සේවයක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. මගේ අරමුණ තමයි අපේ කොට්ටාශයට මන්ත්‍රී ධුරයක් ලබා ගැනීම. ඒ හරහා අපේ ගමේ තියෙන පොදු සුසාන භූමියල අඩුපාඩු සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මුල්ලමාවිය සංවර්ධනය කරන මධ්‍යස්ථානවල සෑහෙන අඩුපාඩු ප්‍රමාණයක් තියෙනවා. මම්මාවත්වල සහ අනිකුත් යටතල පහසුකම් වල සෑහෙන හිඟතාවයක් තියෙනවා මේ ප්‍රදේශය අත්හැරූපු ප්‍රදේශයක් විදිහට සැලකුණු නිසා. ඉතින් මගේ ප්‍රධාන අරමුණ තමයි මා තරඟ කරන කොට්ටාශයේ උපරිම අපේ ගම්වාසීන්ට සේවයක් කිරීම තමයි මගේ ප්‍රධානම අරමුණ. හොඳයි. අද අපි බස්නාහිර පළාතට ගියා, වයඹ පළාතට ගියා, ඌව පළාතට ගියා. මේ ප්‍රධාන පළාත් තුනක ප්‍රධාන පළාත් පාලන ආයතන තුනක අපේක්ෂකින්ට මොන විදිහේ අදහස්ද තමන්ගේ ගම සංවර්ධනය කරන්නට තියෙන්නේ කියන කාරණය පිළිබඳව අපි දැනුවත් වුණා. හොඳයි. අපි අදට සූදානම් සමුගන්නට විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි සූදානම් ඔබට තියෙන අදහස් වලට වේදිකාව සපයන්නට. මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඔබට තියෙනවා නම් හොඳ අදහසක් අපේක්ෂකෙක් විදිහට ඔබේ ගම සංවර්ධනය කරන්නට, ඔබේ වේදිකාව නමින් අපි මේ වැඩසටහන ආරම්භ කළේ ඔබටමයි. ඔබට පුළුවන් අපිත් සමග සම්බන්ධ වෙන්න. අන්කුර දේශපාලඥෙක් විදිහට ඔබට තියෙන අදහස රටට කියන්න. අපි සූදානම් හෙටත් හවස 6 වෙද්දී ඔබේ නිවසට එන්න ඔබේ වේදිකාව තුලින්. සුබ සන්ධ්‍යාවක්.